ෆැසිස්ට්වාදී නායකෙක් විදිහට කටයුතු කරන ජනාධිපතිවරු අපිට ඉඳලා නැහැ. වික්‍රමසිංහ කියන්නේ පළමුවෙනි වතාවට අපිට හම්බ වෙන ඒ ෆැසිස්ට්වාදී නායකයා කියලයි මම විශ්වාස කරන්නේ. හරියට රජ කාලේ වගේ රජුරෝ සියල්ලටම උඩින් හිටියා වගේ මේ වික්‍රමසිංහ ජනාධිපතිවරයාත් හිතනවා මම මේ රටේ සියල්ලන්ටම උඩින් ඉන්න ඕනේ, අධිකරණයට උඩින් මම ඉන්න ඕනේ කියලා. අපි මහින්ද රාජපක්ෂට, ගෝඨාභය රාජපක්ෂට කොහොමත් දේශපාලනික විරුද්ධ කන්දක තමයි නියෝජනය කරන්නේ. නමුත් ඔවුන් පවා මේ විදිහට අධිකරණයේ හැල්ලුවට ලක් කරලා වැඩ කරලා නැහැ. ඔහු මේ උත්සාහ කරන්නේ මේ රට ෆැසිස්ට්වාදී රටක් කරන්න. ඡන්දයක් නැතුව විතරක් නෙමෙයි, ඡන්දයෙන් ජනතාව විසින් ප්‍රතික්ෂේප කරපු ජනාධිපතිවරයෙක් විදිහට ඔහු මේ විදිහට ශ්‍රේෂ්ඨාධිකරණයට බලපෑම් කරන්න යනවා. යම් විදිහකින් ඉදිරි ජනාධිපතිවරණයේදී මොහු ජනතා ඡන්දයෙන් පත් වුත් එහෙම ඊළඟට එළඹෙන අවුරුදු 5 ඇතුළත මේ රට මොන තත්ත්වයකට යයිද කියලා අපිට දැන් හිතා ගන්න පුළුවන්. අද අපි මේ මාත් සාකච්ඡාව කැඳවන්න හිතුවේ මේ අවස්ථාවේ රටේ ඇතුළත තියෙන ඉතාමත්ම බරපතල අර්බුදකාරී තත්ත්වයක් පිළිබඳව අපේ අදහස් ප්‍රකාශ කරන්නයි. විශේෂයෙන්ම හිටපු පොලිස්පති දේශබන් තෙන්නකෝන් මහත්මාව ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක් උඩ ඔහු කරන සේවා කටයුතු වලින් අත්හිටවා ලැබීම සම්බන්ධයෙන් මේ වෙලාවේ රටේ ලොකු ප්‍රශ්නයක් මතු වෙලා තියෙනවා. ඇත්තටම ප්‍රශ්නයක් මතු කරලා තියෙනවා. මේ ප්‍රශ්නේ මතු කරලා තියෙන්නේ වෙන කවුරුවත් නෙමෙයි, මේ රටේ විධායකය විසින්. මේ රටේ ජනාධිපතිවරයා විසින් තමයි මේ ප්‍රශ්නේ අද මතු කරලා තියෙන්නේ. ඒ ජනාධිපතිවරයාගේ ප්‍රශ්නය තමයි අද අගමැතිවරයා මාර්ගයෙන් සහ කථානායකවරයා මාර්ගයෙන් රටට කියා හිටින්නේ. මේ විදිහට ව්‍යවස්ථා දායකය සහ අධිකරණය අතර ගැටුමක් නිර්මාණය වෙලා තියෙනවා කියලා. දැන් පෙරේදා ජනාධිපතිතුමා ඔහුගේ දේශපාලන රැළියක් අමතමින් කියා සිටියා මේ ගැටුම වහාම නවත්වන්න ඕනි කියලා. මේ විදිහට ව්‍යවස්ථා දායකය සහ අධිකරණය අතර ගැටුමක් තියාගෙන ජනාධිපතිවරණය පවා සමහර විට කල් දානට පුළුවන් වෙයි කියන ඉඟියක් ඔහුගෙන් පළ වුණා. දැන් මොකක්ද මේ ගැටුම? දැන් අධිකරණයට ඉදිරියට යන පිරිසෙන් 99.99%ක්ම ඉන්නේ මේ රටේ පුරවැසියෝ. ඒ පුරවැසියෝ අධිකරණයේ ඉදිරියට ගිහිල්ලා මේ දක්වා අධිකරණයත් එක්ක ගැටුමක් ඇති කරගෙන නැහැ. අපි අධිකරණයේ ඉදිරියට ගිහිල්ලා අධිකරණයේ නියෝගයක් දුන්නොත් අපිට අහවල් දඩය ගෙවන්න කියලා පුරවැසියෝ විදිහට අපි ඒ දඩය ගෙවලා එනවා. අධිකරණයත් එක්ක ගැටුමක් ඇති කරගන්නේ නැහැ. ඒ වගේම අපි වැරදිකාරයෙක් වෙලා අධිකරණය කිව්වොත් එහෙම අවුරුදු අහවල් ගානකට අපිව හිරේට දානවා කියලා අපි හිරගෙදරට යනවා මිසක් අධිකරණයත් එක්කලා ගැටුමක් ඇති කරගන්නේ නැහැ. ඒ කියන්නේ මේ රටේ පුරවැසියන්ගෙන් යන අයගෙන් 100%ක්ම අධිකරණය කියන නියෝගය පිළි අරගෙන ඒකට අවනත වීම තමයි මේ රටේ මේ ප්‍රජාතන්ත්‍රවාදය තුළ මේ දක්වා අපිට දකින්න ලැබිලා තියෙන තත්ත්වය. එතකොට දැන් කාටද මේ ප්‍රශ්නේ වෙලා තියෙන අධිකරණයත් එක්ක? මේ අධිකරණයත් එක්ක හැමදාම ප්‍රශ්න පටලව ගන්නේ මේ රටේ විධායකය. විධායක ජනාධිපතිවරු හැම වෙලාවෙම බලනවා අධිකරණයත් එක්කලා යම් කිසි ගැටුමක් ඇති කරගන්නට. හැබැයි එක දෙයක් කියන්න ඕනේ මේ වෙලාවේ, වර්තමාන ජනාධිපතිවරයා තරම් අධිකරණයත් එක්කලා මේ විදිහට හැල්ලුවෙන් කතා කරන්න මීට ඉස්සෙල්ලා බලේ හිටපු කිසි ජනාධිපතිවරයෙක් පීවර අරගෙන නැහැ. අපි මහින්ද රාජපක්ෂට, ගෝඨාභය රාජපක්ෂට කොහොමත් දේශපාලනික විරුද්ධ කන්දක තමයි නියෝජනය කරන්නේ. නමුත් ඔවුන් පවා මේ විදිහට අධිකරණයේ හැල්ලුවට ලක් කරලා වැඩ කරලා නැහැ. ඔවුන්ට විරුද්ධව විවිධ අවස්ථාවලදී ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් සහ වෙනත් අධිකරණ විසින් නියෝග දීලා තියෙනවා. ඒවා ඔවුන් පිළි අරගෙන තියෙනවා. මේ ජනාධිපතිවරයා අද ඊයේ නෙමෙයි, දැන් සෑහෙන කාලෙක ඉඳලා මොහුව ජනාධිපති තනතුරට පත් වෙච්ච දවසේ ඉඳලා විවිධ අවස්ථාවලදී විවිධ කාරණා සම්බන්ධයෙන් අධිකරණයත් එක්කලා පැටලෙන්න යනවා. මේකේ පෙන්නුම් කරන්නේ මේ අධිකරණයට ඉහළින් ජනාධිපතිවරයා ඉන්න බවකුයි ඔහු පෙන්නුම් කරන්නේ. හරියට රජ කාලේ වගේ රජුරෝ සියල්ලටම උඩින් හිටියා වගේ මේ වික්‍රමසිංහ ජනාධිපතිවරයාත් හිතනවා මම මේ රටේ සියල්ලන්ටම උඩින් ඉන්න ඕනේ, අධිකරණයට උඩින් මම ඉන්න ඕනේ කියලා. අධිකරණය මම කියන දේ කරන්න ඕනේ කියන අදහසක් තමයි වික්‍රමසිංහ ජනාධිපතිවරයා දැන් රටට දෙමින් තියෙන
පණිවිඩය. මේක හොඳට පැහැදිලි වෙනවා ඔහු ඔය පෙරයිද තිබිච්ච රැස්වීමේදී කියපු කතාවෙන්. මොහු කියනවා මේක මේ විදිහට දිගට යන්න බෑ, මේ ගැටුම මේක සම්මතයකටපත් කරගන්න ඕනේ. මම මේක නිසා මේක කිව්වා කතානායකට, අගවිනිසුරුවයා හම්බෙලා කතා කරගන්න කියලා. මමත් අගවිනිසුරුතුමාට කතා කරලා කියනවා කතානායක එක්කලා මේක සාකච්ඡා කරලා බේරුම් කරගන්න කියලා. මේ කොහේ තියෙන ප්‍රජාතන්ත්‍රවාදයක්ද මේක? අපේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ පොතේ කොහෙවත් තියෙනවද? ශ්‍රේෂ්ඨාධිකරණය දීපු තීන්දුවක්, ජනාධිපතිවරයා හෝ කතානායකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයේ ප්‍රධානියා හම්බ වෙලා දීපු තීන්දුවක් වෙනස් කරගන්න යන කතාවක්. මෙහෙම දෙයක් කොහෙවත් ලෝකේ ප්‍රජාතන්ත්‍රවාදී රටක අපිට දකින්න ලැබෙන්නේ නැහැ. දැන් එතකොට වික්‍රමසිංහ ජනාධිපතිවරයා කියන්නේ මොකක්ද? ශ්‍රේෂ්ඨාධිකරණයේ දීපු තීන්දුවක් පවා අපිට පුළුවන් ඕන වෙනස් කරගන්න. ඒකට තියෙන්නේ මොකද්ද? මම කතා කරන්න ඕනේ අගවිනිසුරුවරයාට, කතානායකවරයා කතා කරන්න ඕනේ අගවිනිසුරුවරයාට, කතා කරලා මේක සමතේකටපත් කරගන්න ඕනේ. මොකද්ද මේ සමතේකටපත් කර ගැනීම කියන්නේ? අර වැඩ තහනම් කරපු ඔහුගේ රාජකාරී කටයුතු වලින් తాවකාලිකව නවත්වපු දේශබඳු දෙන්කෝන් කියන පුද්ගලයාව නැවත පොලිස්පති තනතුරේ පිහිටුවේ යුතුයි කියන එකයි මේ කියන්නේ. සමතය කියලා කියන්නේ ඒක. මේක මම දකින්නේ මීට කලින් මොනතරම් ඒකාධිපති ප්‍රවණතාවන් තියෙන ජනාධිපතිවරු බලයට පත්වලා හිටියත්, ෆැසිස්ට්වාදී නායකෙක් විදිහට කටයුතු කරන ජනාධිපතිවරු අපිට ඉඳලා නැහැ. වික්‍රමසිංහ කියන්නේ පළමුවෙනි වතාවට අපිට හම්බෙන ඒ ෆැසිස්ට්වාදී නායකයා කියලයි මම විශ්වාස කරන්නේ. ඔහු මේ උත්සාහ කරන්නේ මේ රට ෆැසිස්ට්වාදී රටක් කරන්න. ඡන්දයක් නැතුව විතරක් නෙමෙයි, ඡන්දයෙන් ජනතාව විසින් ප්‍රතික්ෂේප කරපු ජනාධිපතිවරයෙක් විදිහට ඔහු මේ විදිහට ශ්‍රේෂ්ඨාධිකරණයට බලපෑම් කරන්න යනවනම්, යම් විදිහකින් ඉදිරි ජනාධිපතිවරණයේදී මොහු ජනතා ඡන්දයෙන් පත් වුත් එහෙම ඊළඟට එළඹෙන අවුරුදු 5 ඇතුළත මේ රට මොන තත්ත්වයකට යයිද කියලා අපිට දැන් හිතා ගන්න පුළුවන්. ඒක කෙලින්ම ෆැසිස්ට් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රමයක් බවට පත් වෙනවා. මෙන්න මේක අපි නතර කරගත යුතුයි. ඇත්ත වශයෙන්ම මෙතනදී දුර්මත ගණනාවක් සමාජගත වෙන බවක් අපිට පේනවා. එක පැත්තකින් කියනවා ව්‍යවස්ථාදායක සභාව විසින් කරන ලද පත්වීමක් නතර කරන්න පුළුවන්කමක් අධිකරණයට නැහැ කියලා, ඔවුන්ට විශේෂ වරප්‍රසාද තියෙනවා කියනවා. ඒකත් ව්‍යවස්ථාදායකේම කොටසක් කියලා තවත් අය කියනවා. මේ ඔක්කොම දුර්මත මේවා. කිසිම ආයතනයක් මේ රටේ නීතියට ඉහෙලින් නැහැ. ජනාධිපතිත් නීතියට ඉහෙලින් නැහැ, කතානායකත් නීතියට ඉහෙලින් නැහැ, පාර්ලිමේන්තුවත් නීතියට ඉහෙලින් නැහැ, ව්‍යවස්ථා සභාවත් නීතියට ඉහෙලින් නැහැ. මේ සියලුම දෙනා ඉන්නේ නීතියට පහළින්. නීතිය විසින් තමයි ඇත්ත වශයෙන්ම මේ රටේ ආණ්ඩු ක්‍රමය ආරක්ෂා කරන්නේ, ආණ්ඩුකම ව්‍යවස්ථාව ආරක්ෂා කරන්නේ. දැන් ශ්‍රේෂ්ඨාධිකරණය දීලා තියෙන තීන්දුව වෙන්නේ මොකක්ද? කරන ලද පත්වීමක් නතර කිරීම නෙමෙයි, කරන ලද පත්වීම නීත්‍යානුකූලව කරලා නැහැ කියන සැකයක් පේන්න තියෙන නිසා තීන්දුවක් දෙන තෙක් මේ පුද්ගලයාව සේවයෙන් අත්හිටුවීමයි මෙතන කරලා තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක මේ ව්‍යවස්ථා සභාවෙන් දෙන ලද පත්වීමක් අවලංගු කිරීමක් නෙමෙයි, ව්‍යවස්ථා සභාවෙන් නොදුන්න පත්වීමක් නීති විරෝධී ආකාරයකින් කතානායකවරයා සහ ජනාධිපතිවරයා විසින් කරලා තිබීම නිසා අන්න ඒ ක්‍රියාවට විරුද්ධව තමයි ශ්‍රේෂ්ඨාධිකරණය මේ වාරණ නියෝගය දීලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපි කියන්න ඕනේ ජනාධිපතිවරයාට කරුණා කරලා අධිකරණයට මේ විදිහට බාල්දු කරන්න එපා, අධිකරණයට මේ විදිහට හැල්ලු කරන්න එපා. අධිකරණයේ නියෝග නිර්දේශ අනිත් සෑම ආයතනයක්ම පිළිගන්නවා නම්, ඒවට අවනත වෙනවා නම් මේ රටේ
ශිෂ්ට සම්පන්න පුරවැසියෝ 100%ක්ම ඒ අධිකරණයට අවනතව ඒ විදිහට කටයුතු කරනවා නම් එහෙනම් ජනාධිපතිවරයාට ඊට වැඩිය වගකීමක් තියෙනවා අධිකරණයට අවනත වෙලා අධිකරණය දෙන ක්‍රියාමාර්ග අනුව කටයුතු කරන්නට. මේක අපේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා ඉතාමත්ම අත්‍යවශ්‍ය කරන කාරණයක්. බොහොම ස්තුතියි.